සම්මා සම්බුදු සරණයි. රටේම තැන්තැන්වල භීෂණ තියෙන වෙලාවක එළියට යන්න බැරිවුණු මොහොතක අපි මේ වෙසක් අපෙන් ඈත් කරගන්න ඕනද? නෑ. මේ වෙසක් උත්සවය, වෙසක් මංගල්‍ය අපි හැමෝටම අලුත් අත්දැකීමක් දෙන වෙසක් උත්සවයක්. මේ 18 වෙසක් උත්සවෙත් එක්කම තව පුංචි දෙයක් තියෙනවා. ඒ තමයි මට මීට අවුරුදු 10කට කලින් අපේ රට කුරු ත්‍ස්තවාදයෙන් බේරාගෙන අදට අවුරුදු 10ක් වෙනවා. ඉතින් බුදුන් වගේම රට රකින ඒ දෙවිවරුත් අපි අදහන්න ඕනේ. ඔවුන්ට ගරු කරන්න ඕනේ. ඒකට මම මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම මම මේ වෙලාව සිහිපත් කරන්න ඕනේ, මීට සති 3කට විතර කලින් අපි අතරින් වෙන් වුණු අපේම සහෝදරයෝ, අපේම සහෝදරියෝ, අම්මා තාත්තලා, නැන්දලා මාමලා, මෙන්න මේ හැමෝ දෙනාටම මට පුළුවන් විදියටම මගේ ආගම දහම අනුව නිවන් සැප ලැබේවා කියලා පුංචි ප්‍රාර්ථනයක් කරනවා. ඒ ප්‍රශ්නේ වෙලා දැන් ටිකෙන් ටික අඩු වෙලා යනකොට සමහර දේශපාලන ප්‍රතිපත්තිවලට, දේශපාලන මතිමතාන්තරවලට, ඔවුන් ගෙපාකම්වලට මේ ලංකා දෙරණ 2-3 කැඩෙන්න හේතු වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ මම සිංහල, මම දෙමළ, මම මුස්ලිම් කියලා හිතන්නේ නැතුව මම ශ්‍රී ලාංකිකයෙක් කියන හැඟීමෙන් මේ වෙලාවේ වැඩ කරොත්, ඉවසීමෙන් වැඩ කරොත් ඒක අපේ අනාගතයට ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා. මම කියලා දෙන්නම්, ඇත්තටම වෙසක් සමරන්න අපිට ලොකු සල්ලියක් තියෙන්න ඕනේ. ලොකුවට කානිවල් වලට යන්න ඕනද? නෑ. එක නිවහනක් යට ගෙදර අම්මා තාත්තත් එක්ක ලස්සනට වෙසක් සමරන්න පුළුවන්. ඒ තමයි මෙන්න මේ. අපේ මිනිස්සු හිතනවා ඇති වෙසක් ජයට සමරන්න ලොකු පන්සලකට යන්න ඕනේ. ලොකුවට දානමාන දෙන්න ඕනේ. ලොකු දන්සල් දෙන්න ඕනේ. ඇත්ත. ඒ දේවල් කරොත් හොඳයි. හැබැයි මේ මොහොතේ රටේ තත්ත්වෙත් එක්ක ඒ දේවල් කරන්න පොඩි හිරිහැරයක් තියෙනවා. අන්න ඒ හින්දා එහෙම වුණා කියලා අපිට වෙසක් සමරන එක නවත්තන්න බෑ. ඒ හින්දා මම මේ අඩි 10 කාමරයක් ඇතුලේ පුංචියට සමරන වෙසක් ඔබට බැරි නෑ. ඔබේ ගෙදර හැමෝම එකතු වෙලා ඒ ගෙදර ලස්සනට පන්සලක් වගේ කරලා වෙසක් මංගල්‍ය ඉස්සරහට කරගෙන යන්න. මගේ පුංචි කාමරය ඇතුලේ වෙසක් කූඩුවක් එල්ලලා මම එතනින් පස්සේ හිතුවා, අපේ මිනිස්සු වෙලාවකට හිතනවා වෙසක් සමරනවා කියන්නේ දවල්ට දානමාන කටයුතු, පන්සලට යන ඒවා කරලා හවස් වෙලා තොරණක් බලන්න යන්න. මේක සාමාන්‍යයෙන් සංස්කෘතියක්. මේක හරි වැරද්දවත් අපිට ඒක වෙනස් කරන්නවත් බෑ. හැබැයි හිතේ පුංචි පසුතැවීමක් ඇති, මේ පාර තොරණක්වත් බලන්න බැරි වුණානේ. නෑ. ගෙදර හැමෝම එකතුනොත් අපිට ඒ දේ කරගන්නත් පුළුවන්. මම පුංචියට තොරණක් හදනවා. ඔබටත් බැරි නෑ. ගෙදර හැමෝම එකතු වෙලා මේ වගේ තොරණ හදලා දරුවොත් එක්ක ඒ සතුට විඳින්න. මම අන්න ඒකයි හැම වෙලාවකම කිව්වේ, මේ වෙසක් උත්සවය බෞද්ධ අපිට අලුත් අත්දැකීමක්. ඒ හින්දා මං ඉල්ලන එකම ඉල්ලීම තමයි ලක්දෙරණ බ්ලොග් විසින් මෙතෙක් කල් අරගෙන ආපු වෙසක් උත්සවය අමතක කරන්න එපා. අපිට පුළුවන් විදියට අලුත් අත්දැකීමක් විදියට මේ වෙසක් උත්සවය සමරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සරුම එක් වෙමු, එක් නැගිටිමු, මහා බලය විහිදුවාලමු, අපේ රට හෙට එකම එක සුර.